මේ විවස්ථාවේ සඳහන් කරනවා විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කළ යුත්තේය මම අහන්න කැමති ප්‍රශ්නය මේකයි ඇත්තටම අද රජ ඉදිරිපත් කළා විගණකාධිපතිතුමාගේ වැටුප 48900ක් ඒ වගේ ගාණක් වෙන්න ඕනේ කියලා කවුද මේක ඇත්තටම නිශ්චය කළේ කියලා මට දැනගන්නට ඕනේ පාර්ලිමේන්තුව විසින් ඔහුගේ වැටුප නිශ්චය කළ යුතුයි තිබුණත් අර තිබෙන ක්‍රමවේදයා ඒ සම්ප්‍රදායන් අනුව ඇත්ත වශයෙන්ම සකස් කරන්නේ නිලධාරී මට්ටමින් සකස් කරලා අමිති මණ්ඩලයට ගින් අමිති මණ්ඩලෙන් මෙහාට මෙතනින් සම්මත වුණාම ඒක පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරයි කියලා අපට අර්ථකථන කරන්න පුළුවන් මා පිළිගන්නවා මෙතන අසාධාරණයක් කරනවා මේ විගණකාධිපතිතුමාගේ කාර්යභාරය එක පැත්තකින් ප්‍රායෝගිකවම සීමා කෙරිලා තියෙනවා දැන් එහි එක ලක්ෂණයක් තමයි විගණකාධිපතිතුමා විසින් අධීක්ෂණය කරන ආයතනවල ප්‍රධානින්ගේ වැටුපටත් වඩා විගණකාධිපතිවරයාගේ වැටුප අඩුවීම දැන් ආයෝජන මණ්ඩලයේ සභාපතිතුමාගේ වැටුප ගත්තොත් මාසිකට රුපියල් ලක්ෂ 6ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපතිතුමාගේ පඩිය ගත්තොත් රුපියල් 250000 රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ වගකීම විගණකාධිපතිවරයා සතුය කිව්වට ඒ ව්‍යවස්ථානුකූල ස්වාධීන ධූරයක් උනාට ප්‍රායෝගික යථාර්ථයට ගියාට පස්සේ අත් බැඳපු කකුල් බැඳපු කට වහපු නිලයක් බවට පත් වෙනවා මම ඉල්ලා හිටිනවා කරුණාකරලා මේ පඩිය ගැන කියන්න එපා මාධ්‍යවලින් මේ රටේ විගණකාධිපතිට හම්බු වෙන්නේ වැටුප විදිහට 48940ක් නක් මේ ගැන දැනගත්තාම රාජ්‍ය සේවයට බැඳෙන්නට අපේක්ෂා කරන තමන්ගේ දක්ෂකම් තමන්ගේ කැපවීම රාජ්‍ය සේවය වෙනුවෙන් යොදන්න බලාපොරොත්තු වන රාජ්‍ය සේවකයෝ රාජ්‍ය සේවය තුළ තමන්ට අනාගතයක් නොමැති බවත් තමන්ගේ දක්ෂතා ඇගෙයීමට ලක් නොවන බවත් සනාථ කරන්නට මේ වැටුප ගැන කියනවා නිසකයි